ඔන්න එකමත් එක කාලෙක බොහොම දක්ෂ කට්ටඩි දාල කෙනෙක් හිටියා. මේ කට්ටඩි දාල යක්කු බැඳගෙන වැඩ ගන්න බොහොම දක්ෂයි. මේ කට්ටඩි දාලත් එක්ක හැරෙන්න පුළුවන් කිසිම జగතෙක් අහලගම් හතකවත් හිටියේ නැහැ. ඔන්න මේ විදිහට ඉන්නකොට මේ කට්ටඩි දාලගේ හොඳම සගයා අසනීප වුණා. ඔන්න ඉතින් මෙහෙම ඉන්නකොට මේ කට්ටඩි දාලට දුර ඈත ගමක තොවිලයකට ආරාධනා ලැබුණා. ඒ වුණාට ඉතින් කෝලයා නැතුව කොහොමද තොවිල් වලට යන්නේ? මේ ගැන හිත හිතා කට්ටඩි දාල දහත්තේ කල්පනා කරා. අනේ දෙයියනේ, දැන් මම මොකද කරන්නේ? කෝලයා නැතුව තොවිලට යන්නේ කොහොමද? ඇයි රාලේ, එයාගේ ඔය හොඳම යාළුවා ගමරාල උන් දැව කතා කරගන්නකෝ. ඒකනේ හාමිනේ, ඒකනේ හාමිනේ, මම මේ ගෝලයා ගැන හිත හිත හිටියා මිසක් මට ගමරාල ගැන මතක් උනේම නෑනේ. ඒකනේ ඒකනේ, උන් දැක්ක ගිහින් ඔය වැඩේ කරගෙන ආව නම් අහවරයිනේ. ඊට පස්සේ කට්ටඩිරාල ගමරාලව හොයාගෙන යන්න පටන් ගත්තා. මේ අතරේ අපේ ගමරාල කුඹුරේ බරටම වැඩ. මේ අතරේ අපේ කට්ටඩිරාලත් හෙමින් හෙමින් කුඹුර ගාවට ආවා. ගමරාලේ, ගමරාලේ, ආ මේ අපේ කට්ටඩිරාලනේ. මොකයි මේ තකහනියක්? මම මේ ගමරාලව හම්බෙන්න ආවේ හදීසි වැඩකට. ඔන්න ඉතින් ඔහොම කතාව පටන්ගෙන ගමන ගැන ඔක්කොම විස්තර ගමරාලට කිව්වා. අපේ ගමරාලත් එක පයින් කැමති වුණා. ඔන්න ඉතින් හෙට උදෑසනම දෙන්න ගමන යන්න කතා කරගත්තා. කට්ටඩිරාල තොවිලට ඕන සේරම ලෑස්ති කරලා පොට්ටනියක් බැඳලා ගමරාලට දුන්නා. ඔන්න ඉතින් දෙන්න ගමන යන්න පටන් ගත්තා. දැන් මේ තොවිලේ කොහෙද කට්ටඩිරාලේ තියෙන්නේ? එහා ගම් ඉසව්වෙන් එපිට ගම්මානෙනේ තියෙන්නේ. එතකොට අර ඝන වනාන්තරයේ මැද්දෙන්ද යන්න ඕනේ? ඔව් ඔව්, ඒ ඝන වනාන්තරයේ පහු කරලා තමයි යන්න ඕනේ ගමරාලේ. හොඳා හොඳා. අපේ කට්ටඩිරාලයි ගමරාලයි යනවා 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 කැලේ ඉවරයක් නැහැ. ඔහොම යනකොට ඉතින් ගොම්මන් වැටිගෙනත් ආවා. ගමරාලේ, දැන් මේ මහ කරවලේ තවත් ගමන් කරන එක අනතුරුදායකයි. අපි අර පේන ගල්තලාවට ගිහිල්ලා රැය පහන් කරලා උදැහනක්කම යමු. හොඳා හොඳා, එහෙම කරමු. ඊට පස්සේ මේ දෙන්නා ගල්තලාවේ ගිනිමැලේකුත් ගහගෙන ලෑට කන්න ගෙනාපු කෑම කන්න පටන් ගත්තා. හැබැයි ඉතින් මේ ගල්තලාවේ හිටියේ ගමරාලයි කට්ටඩිරාලයි විතරක් නන් නෙමෙයි, මේ ගල්තලාවට අරක් ගත්ත මහා යක්ෂයන් දෙන්නෙක් හිටියා. මොකක්ද නපොලුටු ගඳ? මිනිස් පරාණ දෙකක් නේද මේ අපේ විමානෙට ඇවිල්ලා ඉන්නේ? අපගේ අවසරයකින් තොරව මේ වාසබමනට පැමිණියේ කෙලෙසද? මොවුන් දැන් ආහාර අරගත්තාට පසුව ඔවුන් නිදා ගන්නවා ඇති. ඊට පස්සේ රොහින් මොහොන් අපි ආහාරයට ගමු. ඔන්න ඉතින් මේ යක්ෂයන් දෙන්න මේ ගමරාලවයි කට්ටරිරාලවයි අල්ලගන්න කුරුමානං ඇල්ලුවා. මොනවා පුළුටු ගඳක් නේද ඉන්නේ? ඇයි කට්ටරිරාලේ, විපතක්වත්ද? ගමරාල බය නොවේ හිටින්, මං ඉතින් යක්කුත් එක්ක පොරබැඳින මිනිහනේ. මට මේ දැනීමට අනුව අමුනුෂ්‍ය ගඳක් හැඟේ. මොනවා හත් දෙයියනේ, මම නයි යක්කුන්ට බයයි කට්ටඩිරාලේ. අනේ කට්ටඩිරාලේ, මට නම් දැන් මැරෙන්න වයසකුත් නෑ. අනේ දැන් අපි මොකද්ද කරන්නේ කට්ටඩිරාලේ? මට නම් බෑ අද මේ යක්කුන්ගේ කෑමක් වෙන්න. උපායක් කල්පනා කරපු කට්ටඩිරාල තමන්ගේ බෙරේ අරන් තමන් දන්න පද ඔක්කොම ගහන්න පටන් ගත්තා. බෙර පදවලට වශී වුණ මේ යක්ෂයන් දෙන්න නට නටම කට්ටඩිරාල ගාවට ආවා. අපේ කට්ටඩිරාල දන්න බෙරපද රෑ දෙගොඩ හරියක් ගැහුවත් මේ යක්කු දෙන්න නටන එක නම් අතර කරේ නෑ. මෙහෙම එක දිගට බෙර ගහපු කට්ටඩිරාලට නම් හොඳටෝම මහන්සි. තවනම් එක බෙරපදයක්වත් ගහන්න බැරි තරමට මහන්සි වෙලා ඉන්නේ. ගමරාල, මට නම් තව එක බෙරපදයක්වත් ගහගන්න බෑ.
මහන්සි ගමරාල දන්න බෙරපද තියෙනවා නම් මේ බෙරේ අරන් ගහන්නකෝ අනේ අනේ මේ මේ මං කොහොමයි බෙරපද ගහන්නේ මං බෙරපද දන්නේ නැ ජීවිතේට බෙරයක් අල්ලලත් නැණි අන්ට දෙයක් නැ දන්න එකක් ගහන්න අහලා තියෙන එකක් හරි ගහන්න නැත්තම් අපි දෙන්නටම මුංගි රෑ කෑමට ලෑස්ති වෙන්න වෙයි උනේ ඉතින් අපේ ගමරාල බෙරේ අරගෙන එයා දන්න විදිහටයි අහලා තියෙන විදිහටයි බෙරේ ගහන්න පටන් ගත්තා ඉතින් මේ යක්කු දෙන්නත් ගමරාල ගහන ගහන පදේට අඩිය තියන්න පටන් ගත්තා. හැබැයි ඉතින් අපේ ගමරාල බෙරපද ගැහුවේ වරද්ද වරද්ද. ඉතින් යක්කු දෙන්නත් කකුල් තියන්න ගත්තේ වරද්ද වරද්ද. ඔන්නේ ඉතින් වැරදි බෙරපදවලට කකුල් තියන්න පටන් ගත්තාම යක්කු දෙන්නගේ කකුල් දෙක පැටලිලා ගලපල්ලට වැටුණා. ගලපල්ලට වැටුණ යක්කු දෙන්න උරේ කියාගෙන පස්සව නොබලා දුවන්න පටන් ගත්තා. බුදු අම්මෝ තවයෙන් දුවනවා මේ දුවනවා මේ දුවනවා මේ දුවනවා අම්මෝ ගමරාලටයි කට්ටඩි රාලටයි බොහොම සතුටුයි දෙන්නත් එක්ක උදේම කිසි කරදරයක් නැතුව තොවිලට ගියා ඔන්නේ ඉතින් එදායින් පස්සේ කැලේ ඉන්න හැම යකෙක්ම ගමරාල කියන නමටත් බය වුණා ඊට පස්සේ මේ යක්කු දෙන්න ගමරාලටවත් කැලේ යන කිසිම කෙනෙකුටවත් ආයෙනම් කරදර කරන්න ගියේ නැහැ තවත් මේ වගේ ලස්සන කාටුන් බලන්න රූ කාටුන් channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න එහෙනම් ඔයාලට සුබ දවසක්